අපි ඊළඟට කතා කරමු මේ පෝලින්දන පෝලින් ගැන කතා කරමු පිට කොටුවට යනකොට දැක්ක ආදායම් බදු දෙපාර්තමේන්තුව ගාව තියෙන පෙට්‍රල් ෂෙඩ් එක නිසා ලොකු පෝලිමක් එතකොට මේ පෝලින් වල ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා දවස පුරාම ඉන්න මගේ යාළුවෙක් කැලමට පෙරේද කතා කරලා කියනවා එයා පැය 24ක් ෂෙඩ් එකේ ඉඳලා පෝලිමේ ඉඳලා එයාට තෙල් හම්බුනේ නැහැ කියලා එක පුද්ගලයෙක්ගෙම ශ්‍රම පැය මේ වගේ නාස්ති වෙනවා නම් අපි හිතමුක මුළු රටේම ජනතාවගේ ශ්‍රම පැය කොච්චරක් නාස්ති වෙනවද කියලා මේ පෝලිම් වල ඉඳලම ඉතින් මම ඇවිල්ලා අද එක කතාව පෝස්ට් එකක් කියුවා ඒක සමහර ස්ටැට්ස් වගේක් ඒ කියන්නේ සංඛ්‍යා වගේක් ඉදිරිපත් කරලා තිනවා මම දන්නේ නැහැ මේ සංඛ්‍යාවල නිවැරදිතාවය කොච්චරක්ද කියලා හැබැයි අපිට ඕවරෝල් අයිඩියා එකක් ගන්න මේක වටිනවා කියලා මේ අර්බුදය ගැන මේ අර්බුදේ විසඳුමක් හොයාගන්න මේ දත්ත ටික වටිනවා කියලා මට හිතුණා. ඉතින් මම ඒක ඔයාලන්ට ඉදිරිපත් කරන්නම්. ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතාවයේ 5% සපුරන්නේ නැල දුම්රියෙන් කියලා. ඒ වගේම ප්‍රවාහන අවශ්‍යතාවයේ 49% සපුරන්නේ බස් මගින් කියලා. ඒකට මේ දුම්රියෙන් ප්‍රවාහනය කරන්න මේ 5% ප්‍රවාහනය කරන්න ඒගොල්ලන්ගේ ඉන්ධන අවශ්‍යතාවයේ 1%යිලු. ඒ වගේම බස් එකේ ප්‍රවාහනය කරන මේ 49% අදාළ ඉන්ධන අවශ්‍යතාවයේ 10%යිලු. ඒ කියන්නේ රටේ මුළු ප්‍රවාහන අවශ්‍යතාවයෙන් 54% සපුරන්න පුළුවන්ලු රටේ මුළු ඉන්ධන ඉල්ලුමේ 11%ක් විතර පාවිච්චි කරලා. එතකොට ඉතිරි 80% ගණක්ම යන්නෙම ඉතිරි 46% ප්‍රවාහන වශයෙන් තව 46% ඒගොල්ලන් පෞද්ගලික වාහන වෙන වෙන අවශ්‍යතා තියෙනවා. අන්න ඒවට තමයි ඉතිරි 89%ම යන්නේ. එතකොට මෙතනදී අපිට තියෙන ෂෝට් ටර්ම් සොලියුෂන් එකක් විදියට කෙටි කාලින සොලියුෂන් එකක් විදියට තියෙන එකම ඔප්ෂන් එක බහුතරය පොදු ප්‍රවාහණයට යොමු වෙන එක විතරයි. දැන් එක කාර් එකක් අරගෙන එක්කෙනෙක් විතරක් එනවා නම් ඒක ලොකු අපරාධයක් මේ රටේ දැන් තියෙන ඉන්ධන අර්බුදයේ හැටියට. ඉතින් වැඩි කට්ටියක් ඇවිල්ලා පොදු ප්‍රවාහණයට නැත්තම් කෙටි දුරක් වගේ තියෙන සයිකලයක් පාවිච්චි කරන්න නැත්නම් පයින් යන්න. එතකොට අපිට ව්‍යායාමයකුත් වෙනවා. දැන් මේක කාටවත් ඇල කරන්න ඕනේ කියන එක නෙමෙයි. අපි රටේ තියෙන මේ තත්ත්වයත් එක්ක සලකලා මේ වගේ ඔප්ෂන්ස් වලට අපිට යොමු වෙන්න පුළුවන් නම් මේ වෙලාවේ හැටියට ඒක වටිනවා කියන එක තමයි අදහස් කරන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕනේ ඇයි ලංකාවේ ජනගහනය 40% විතර ඇයි පෞද්ගලික ප්‍රවාහනය කියන්නේ මෝටර් සයිකල් වේවා ත්‍රී රෝද රථ වේවා නැත්නම් පෞද්ගලික කාර් වේවා ඇයි පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යට යොමු වෙන්න කියන එක. ප්‍රධානම හේතුව තමයි ලංකාවේ පොදු ප්‍රවාහනය හරිම අකර්ශමයි. එතකොට අපි බස් එකේ යනකොට අපි දන්නවා ඒකේ අපිට තියෙන හරිම අපහසුතාවයක් දැනෙනවා. දැන් අපි කිව්ව එක්කෙනෙක් ඇවිල්ලා පාන දොරේ ඉඳලා නැග කොටුවට හරි එයා බස් එකේ එනවා නම් ආසන්න වශයෙන් අඩුම තරමේ පැය දෙකක්වත් එයා තියාගන්න ඕනේ ඔය බස් ට්‍රැවල් එකට. එතකොට ඒ වගේම මේ බස් එකේ පැක් වෙලා තද වෙලා දාඩිය පෙරාගෙන ඒ වගේම කොන්දොස්තරගේ සමගොල්ලන්ගේ ගෑස් එහෙම බලාගෙන තමයි එන්න වෙන්නේ. එතකොට මිනිස්සු ඇවිල්ලා අපි සාමාන්‍ය මිනිස්සු අපි මේවට කැමති නෑ. ඉතින් අපි අපේ කම්ෆර්ට් සෝන් එක හොයාගෙන යනවා. අපිට පහසු ක්‍රමයක් හොයාගෙන යනවා. ඒ නිසා තමයි වැඩිපුර කට්ටිය පෞද්ගලික ප්‍රවාහණයට යොමු වෙලා තියෙන්නේ. හැබැයි දැන් තත්ත්වේ හැටියට අපි ඇවිල්ලා දැඩි තීරණ ගන්න ඕනේ. අපි රටේ පොදු ප්‍රවාහණය දියුණු කරන්න ඒක කාර්යක්ෂම කරන්න ඒකට ප්‍රමුඛතාවය ලබා දෙන්න දැන් හරි අපි රාජ්‍ය ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඕනේ. මේකට තියෙන ඔප්ෂන්ස් කිහිපයක් තමයි මම දැන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. මේක මට ඔළුවට ආපු අදහස් කිහිපයක්. ඒකේ පළවෙනි එක විදිහට මට හිතෙනවා දැන් පෙට්‍රල් ෂෙඩ් වලින් එහෙම බස් වලටම කියලා ප්‍රයොරිටි බේස් එකෙන් ඔය පොදු ප්‍රවාහනයට කියලා ප්‍රයොරිටි බේස් එකෙන් ඔගොල්ලෝ තෙල් ලබා දෙන්න. එතකොට එතන අපිට බස් වලට තෙල් ලැබෙනවා. එතකොට ඒගොල්ලන් වැඩි ප්‍රමාණයක් කියන්නේ වැඩිපුර බස් වලට ඇවිල්ලා ප්‍රවාහණයට යොදවා ගන්න පුළුවන් වෙනවා. මිනිස්සු කැමති වෙන්න ඕනේනේ පොදු ප්‍රවාහනයන් අපිට ඇවිල්ලා මිනිසුන්ට බල කරන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ප්‍රොමෝට් කරන්නේ මාකට් ඉකොනොමි එක වෙළඳපළ ආර්ථිකය. වෙළඳපළ ආර්ථිකයේදී අපි කවදාවත් ඇවිල්ලා බලය දාලා නීතිය දාලා අන්න ඒ වගේ මිනිසුන්ට තර්ජනය කරලා මෙහෙම තමයි කරන්න ඕනේ කියන එක නෙමෙයි අපි කරන්නේ. වෙළඳපොළ අපි මිනිසු පොළඹවන්න ඕනේ. ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන්ගේ කැමැත්තෙන්ම ඒගොල්ලන්ට නිදහස ලබා දෙනවා. ඒගොල්ලන්ටම හිතෙන්න ඕනේ පෞද්ගලික ප්‍රවාහණයට වඩා පොදු ප්‍රවාහණය යන එක මට වාසි. අන්න ඒ වගේ දෙයක් අපි මිනිසු පොළඹවන්න අපි
වැඩ පිළිවෙලක් හදන්න ඕනි. ඒකට මගේ යෝජනා කිහිපයක් මගේ අදහස් කිහිපයක් ඔළුවේ තියෙනවා. ඒක මම ඔයාලන්ට ඉදිරිපත් කරන්න. ඒක එකක් තමයි මුලින්ම ඔය බස් වල වැඩ කරන කට්ටියට බස් වල හරි ඔය පොදු ප්‍රවාහනේ නිරත වෙලා ඉන්න කට්ටියට හොඳ ට්‍රේනින් එකක් ට්‍රේනින් එකක් ලබා දෙන්න. හොඳ පුහුණුවක් ලබා දෙන්න කොහොමද මගියට සලකන්න ඕනේ කියන එක. සමහර දව සාමාන්‍ය ඔය CTB වල බස් වල කොන්දොස්තරලා සාපේක්ෂව ඒගොල්ලෝ පොඩ්ඩක් ආචාරශීලීව එහෙම කටයුතු කරනවා. හැබැයි බහුතරයක් විදියට අපි බලනකොට ඔය ප්‍රයිවට් බස් එහෙම බලනකොට ඒගොල්ලෝ මගියවිල්ලා නිකන් සිල්ලර කාසි ගානට තමයි දාලා තියෙන්නේ. ඒ නිසා මගියා කියන්නේ කස්ටමයිස් අවකින් අන්නේ ඒ මයින්ඩ් සෙට් එක ඇවිල්ලා මේ බස් එකේ වැඩ කරන කට්ටියට මේ ඩ්‍රයිවර්ස්ලාට මේ කොන්දොස්තරලාට ඒගොල්ලන්ට ඒ ට්‍රේනින් එක ලබා දෙන කස්ටම මේ මගියා තමයි අපිට ඇවිල්ලා වටිනාම පුද්ගලයා. අපි එයාව මේ තැනේ ඉඳලා මේ තැන දක්වා අපි ආරක්ෂාකාරීව අරගෙන යන එක ප්‍රවාහනය කරන එක තමයි අපේ වගකීම. අන්නේ ඒ මයින්ඩ් සෙට් එක ඇවිල්ලා මේගොල්ලන්ට දෙන්න ඕනේ. එවැනි එක තමයි දැන් ඇවිල්ලා සාමාන්‍ය අපි කියනවා මේ මම නම් කැමති ඔය ප්‍රයිවට් බසස් තියනනේ ඔය බස් එක ඇවිල්ලා කම්පැනි වයිස් ඇවිල්ලා උදාහරණ අපි කියමුකෝ 138 රූට් එක. මේ 138 මහරගම පිටකොටුවේ රූට් එක එක කම්පැනියක්ට ලබා දෙනවා. ඒතර මේ කම්පැනි එක තමයි මේ රූට් එක රන් කරන්නේ. අපි දන්න සාමාන්‍ය 138 රූට් එක කියලා කියන්නේ ප්‍රොෆිටබල්. හොඳ මේ ගොඩක් කට්ටිය ඒ පාරේ ට්‍රැවල් කරන නිසා හොඳ ලාභයක් තියෙන මේ රූට් එකක් තමයි ඔය 138 රූට් එක. එතකොට අපි කියමුකෝ අපි එක කම්පැනි එකට බාර අපි ඒ කියන කම්පැනි එකට බාර දෙනවා 138 මහරගම රූට් එක. ඒ රූට් එක බාර දෙනකොටම අපි සමහර රූට් තියෙනවා ඒ පාරට ඇවිල්ලා මිනිස්සු වැඩියේ නැහැ. ඒකේ ට්‍රැවල් කරන්න. එතකොට අපි ඇවිල්ලා මේ වගේ හොඳ ලාභදායි රූට් එකක් දෙනකොට අපි කියමුකෝ ඒගොල්ලෝ ඒ කම්පැනි එකට ලාභදායි රූට් දෙකක් දෙනවා. ඒ වගේ අපි කියනවා ඔයගොල්ලෝ ඇවිල්ලා මේ වගේ කියන්නේ වැඩි ලාභයක් ලබා ගන්න බැරි රූට් එකකුත් ඒගොල්ලෝ බාර ගන්න ඕනි. ඒ වගේම තව ලොකු ගැටලුවක් තියෙනවා සමහර බස් රැට නැහැ. දැන් කොළඹ නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඈත පළාත ගම් පළාත් වලට එහෙම යනකොට ඇවිල්ලා ගැටලු මතුවෙන රැට බස් නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපි කියනවා ඔකේ මම කියනවා මේ 138 රූට් එක ලබා දෙනකොට හරි. ඔයා මේ රූට් එක ඔයාට හොඳට ප්‍රොෆිට් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි ඔගොල්ලෝ මේ වෙලාවට අනිවාර්යෙන් මෙච්චර දවසට මෙච්චර රිටර්න් ප්‍රමාණයක් යන්න ඕනේ. ඒ වගේම රැටත් අනිවාර්යෙන් බස් යන්න ඕනේ. දැන් අපි මම කිව්වා වගේ මේ සමාගමටම තමයි අපි ඇවිල්ලා මේ වෙන රූට් එකකුත් ලබා ගන්න වැඩි ලාභදායීත්වයක් නැති රූට් එක. අපි ඒගොල්ලන්ට කියනවා ඔගොල්ලෝ මේකේ ලාභ ලබා ගන්නවා වගේම අනිවාර්යෙන්ම ඒ රූට් එකනොත් ඔගොල්ලෝ ඇවිල්ලා අනිවාර්යෙන් බස් ධාවනය කරන්න ඕනේ. අන්න ඒ වගේ අපි මෙතඩ් එකක් ගේන්න පුළුවන් නම් වටිනවා. දැන් සමහර කට්ටියට ඇවිල්ලා කල්පනා වෙන්න පුළුවන් දැන් තනි සමාගමකට විතරක් මේ රූට් එක ලබා දුන්නා නම් එතන ඒ සමාගමට පොඩි මොනෝපොලියක් ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා නේද කියලා සහතික ඇත්ත. ඒ වගේ ගොඩ නැගෙන්න පුළුවන්. I think ඒකට මගේ සොලියුෂන් එක තමයි අපි පොයින්ට් බේස් සිස්ටම් එකක් ගේනවා. අපි පොයින්ට් බේස් සිස්ටම් එකක් ගේනවා. අපි හිතමුකෝ මේ 138 රූටේ මේ ඒ කියන කම්පැනි එකට ඇවිල්ලා මේ ගොඩක් කම්ප්ලේන් එනවා. මේ කියන්නේ ඒගොල්ලන් අපේ ඒගොල්ලෝ අර අලාභ ලබන කියන වැඩි ලාභයක් ලබා ගන්න බැරි රූට් එක වැඩිපුර බස් දාන්නේ නැහැ. රැයට බස් දුවන්නේ නැහැ. නැත්තම් ඇවිල්ලා මගියන්ට හරියට සලකන්නේ නැහැ. හරියට කතා කරන්නේ නැහැ. අන්නේ ඒ වගේ කම්ප්ලේන්ට්ස් එනවා. අපි ඒගොල්ලෝ පොයින්ට් බේස්ඩ් එකකින් මේගොල්ලන්ගේ පොයින්ට්ස් අඩු වෙලා එක්තරා අවස්ථාවකට පස්සේ මේගොල්ලන්ගේ මේ ලයිසන් එක කැන්සල් වෙලා ඒගොල්ලන්ට කාලයක් යනකම් ආයෙත් මේ බස් කර්මාන්තෙ එන්න බැරි විදියට ඒගොල්ලන්ම අයින් කරලා ගන්න ඕනේ. එතකොට දැන් අපිට පුළුවන් මේ කම්පැනි නැත්නම් තව කම්පැනි එකක් ලබා දෙන්න. අන්නේ ඒ වගේ පොයින්ට් බේස් සිස්ටම් එකක්. ඒතර මේවා කරනකොට ඇවිල්ලා හරි මගියට සලකන අපිට ගාණක් දීලා ඇවිල්ලා ෂේප් වෙන්න පුළුවන්. අන්නේ ඒ වගේ නැතුව හැමෝම මේක යහ චේතනාවෙන් මේ රට දියුණු කරන්න ඕනේ. මේ ප්‍රවාහනේ දියුණු කරන්න ඕනේ. අන්නේ අපි ඔක්කොම දැන් ජපානයේ වෙලා කොහොමද වැඩ කරේ ඇවිල්ලා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නන්නාතරල් පොළොවටම සමතලා වුණාට පස්සේ අද ජපානයේ ඇවිල්ලා කියන තැන විත් බලන්න ඒ ඔක්කොම එකවන්න වැඩ කරලා. ඒ නිසා අපිත් මේ වගේ මයින්ඩ් සෙට් එකක් අරගෙන මේ වගේ ඇටිටියුඩ් එකක් අරගෙන රට ගොඩනගන්න අපි ඉතින් අපිට අපේ පෞද්ගලික වාසිය එහෙම අමතක කරලා රට වෙනුවෙන් වැඩ කරන්න ඕන කාලයක් තමයි මේක. ඉතින් ඒ වගේ පොයින්ට් බේස් සිස්ටම් එකකට යන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලෝ කියන බුණ ලංගම බස් වලට මොනවද කරන්නේ? මම නම් කැමති ලංගම බස් වලට ඒකේ ප්‍රොෆිට් ඇවිල්ලා මේගොල්ලන්ගේ ඇවිල්ලා ජෙනරේට් කරගන්න බැරි නම් ඒකත් ප්‍රයිවටයිස් කරලා දැම්මම කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි ඒකත් අර වගේ නිකම් විකුණන දන්නේ හරි සිස්ටම් එකක් විදියට කරන්න පුළුවන් නම් කමක් නැහැ.
සාමාන්‍ය ආණ්ඩුව බිස්නස් කරන්න ගියාම අනිවාර්යයෙන්ම ඒක පාඩු වෙලා තමයි යන්නේ අපිට තේරෙනවා ලංකාවේ ආවිලා ආණ්ඩු බිස්නස් කරලා මොනවද වෙන්නේ කියලා හැමතැනින්ම පාඩුයි දැන් ලංගමේක ලොකු සේවක අතිරික්තයක් ඉන්නවා ඉතින් දේශපාලඥයෝ මොනවද කරන්නේ උන් දින්නම ආවිලා උන්ගේ එන්චයෝ ටික ඕක පුරවන ඉතින් උන්ට පඩි දෙන්නත් ඕනේ ඉතින් ඒ නිසා තමයි ආවිලා ප්‍රයිවට් බස් ආවිලා ලාභ ලබන්නේ ඒ ගානටම දුවන ලංගම් බස් ඔක්කොම සමහර වෙලාවට අලාභ ලබන්නේ ඒ නිසා මේවා ප්‍රයිවටයිස් කරලා දැම්ම නම් මේ අලාභය ආවිලා මහ ජනතාව ගෙවන්න ඕනේ නැහැ ඉතින් සාමාන්‍ය මිලකට ආවිලා මේ බස් වලට දුවන්න පුළුවන් නම් අන්න එතන කියන හොඳ ප්‍රවාහනයක් ගොඩනගෙන එතකොට අපි කියන්න පුළුවන් බස් එකක ආවිලා මෙච්චරයි ගානක් යන්න පුළුවන් ඉතින් ඒ රූට් එකේ ඒගොල්ලන්ට තරගයක් නැති නිසා සමහර වෙලාවට අර රේස් යන්නේවා අන්න ඒව ඔක්කොම නැති වෙන්න සම්භාවිතාවයක් තියෙනවා එවගේ සමාගම් කිහිප අපි කියමුකෝ 120 රූට් එක එක කම්පැනිකට ලබා දෙනවා අන්න ඒවයි හොඳ කම්පැනිස් එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ඒගොල්ලන් ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා මේකෙන් ඇවිල්ලා කොහොමද ඒගොල්ලෝ ආණ්ඩුවට කියලා ආණ්ඩුවට පුළුවන් මේගොල්ලෝ ප්‍රොෆිට් ගන්නවා නම් ඒගොල්ලන්ගේ බදු අය කරගන්න. එතකොට මේ ඔක්කොම ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න මාර්ග. ඒ වගේම මේ බස් ගාස්තුත් ඇවිල්ලා සාමාන්‍ය විදියට. ඇත්තම ගොඩාක් මම මට දන්නවා මම පොඩි කාලේ ඉඳලාම ඇවිල්ලා ඔය කාඩ් සිස්ටම් එකක් ගැන කතා කරනවා මේ මාරු සල්ලි ඉෂුස් එහෙම දේවල් ගැන කතා කරන්නේ. අපි කවදාවත් හරියට මේක ඉම්ප්ලිමන්ට් උනේ නැහැ. දැන් මේව ඔක්කොම හරියම ලේසි මේ වෙස්ටර්න් බස් නැහිර පළාතේ ලේසියෙන්ම කරන්න පුළුවන්. මිනිස්සු හැමතේ ස්මාර්ට්ෆෝන් තියෙනවා. මිනිස්සු දැනුවත්. මිනිස්සුන්ට හොඳ පරිගණක සාක්ෂරතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ ඉස්ස ඇට්ලිස්ට් අඩුම තරමින් මේ බස් නැහිර පළාතෙන්වත් මේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් ඔය මාරු සල්ලි ප්‍රශ්න ඔක්කොම ගොඩාක් දුරට විසඳෙනවා. ආණ්ඩුවක් කරන්න ඕනේ මේ කර්මාන්ත නියාමනය කරන්න. කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? මැල් ප්‍රැක්ටිස් වෙනවද? ඒ කියන්නේ ඇවිල්ලා මේ මොනාරේ අඩුපාඩු තියෙනයි අඩුපාඩු තියනනම් ඒවට කොහොමද ඇවිල්ලා අපි සොලියුෂන් දෙන අන්න ඒ වගේ මොනිටර් කරන ජොබ් එකක් තමයි ආණ්ඩුව කරන්න ඕනේ ආණ්ඩුව බිස්නස් කරනවට සාමාන්‍ය අකාර්යක්ෂමව කලින් කිව්වා වගේ අපි බස් ස්ටෑන්ඩ් එකට ගියාම දැන් 138 නම් 101 නම් ඕන තරම් තියෙන අපි සමහර බස් තියෙනවා එන්නේම නැ එන වෙලාවක්වත් අපි හරියටම දන්නේ නැ අපිට පුළුවන් නම් පොඩි ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න හරි දැන් උදාහරණයක් විදිහට මම ආවිල බලන් පාරට යනවා වෙලාව තියෙනවා එතකොට මට ඒකේ පෙන්නනවා ඕකේ මේ දැන්ට ඔයාට ළඟම තියෙන එන්න තියෙන බස් එක තියෙන්නේ මෙන්න මෙතන අන්න ඒ වගේ සිස්ටම් එකක් අපිට ආවිලා ඩෙවලොප් කරගන්න පුළුවන් නම් මිනිස්සුගේ කාලෙත් ඉතුරු මිනිස්සුන්ට ප්ලෑන් කරගෙනම ඒගොල්ලන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවවිල සැලසුම් කරගන්න කලින්ම සැලසුම් කරගෙන ඒගොල්ලන්ට ඒවා ඉටු කරගන්න පුළුවන් මම පාරට යනවා මම ඇප් එක ඕපන් කරලා බලන මට 138 බස් එක ඕනේ 138 බස් එක ඕනේ මම බලන ඕකේ මට දැන් මොකද මම ටවුන් හෝල් එකේ ඉන්නේ දැන් මට එන්න තියෙන ඊළඟ බස් එකේ තියෙන කොම්පැනිද ඒතකොට මට එතකොට මට ගෙස් කරගන්න පුළුවන් තව විනාඩි 5කින් මෙතනට බස් එක එයි අන්න ඒ වගේ අපි ඇප්ලිකේෂන් සිස්ටම් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන් නම් එතකොට මේ වගේ දේවල් වලින් මොනවද වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා මිනිස්සුන්ට ඔල්රෙඩි ප්ලෑන් කරන්න ඒතකොට මිනිස්සු ඇවිල්ලා මේ වගේ හොඳ සිස්ටම් එකක් තියෙනවා නම් මිනිස්සුන්ට ගෞරවයෙන් කතා කරන මෙන්න මේ වගේ සිස්ටම් එකක් අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් නම් ජනතාවගෙන් බහුතරය පොදු ප්‍රවාහණයට යොමු වෙයි. කලින් ආණ්ඩුවෙන් එල සජෙස්ට් කරලා ආවිල්ලා LRT ප්‍රොජෙක්ට් එකක්. ඒ සිස්ටම් එක ඇවිල්ලා අපිට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් වෙලා තිබුණා නම් අද අපිට මිනිසු බහුතරය පොදු ප්‍රවාහණයට යොමු වෙලා හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරේ ඒක කැන්සල් කරලා දැම්ම අපිට ආයෙත් මේ වගේ හරි ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමන්ට් කරලා මිනිසුන්ගේ සුබසිද්ධිය උදෙසා අර නිකන් නෙළුම් කුළුණ හදනවා අන්න ඒ වගේ වැඩකට නැති ව්‍යාපෘති වල ආයෝජනය කරනවට වඩා මිනිසුන්ට ඇවිල්ලා වැඩගත් ආර්ථිකයට ඕන කරන දේවල් එහෙම අපිට ආයෝජනය කරගලා අපේ මේ වගේ ඇත්තට අපිට ඕන දේ තමයි අපි ඇවිල්ලා ආයෝජනය කරන්නේ අපි සාමාන්‍ය මොනවද කියන්නේ දැන් උදාහරණ මම දවල්ටම කන්නේ නැතුයි තියෙනකොට ඇවිල්ලා මට පුළුවන් කාර් එකක් ගිහලා මිලදී ගන්න. එතකොට මම මොනවද කරන්නේ? මම කන්න මොනවද හදා ගන්න? මට ඒක කොහොමද ආදායමක් හදාන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි මම කරන්න ඕනේ. හැබැයි අපි සාමාන්‍යයෙන් ඇවිල්ලා අපේ ආණ්ඩුවේ මොනවද කරන්න ගන්න තියෙන්නේ? අපිට ඇවිල්ලා ආදායම් කෝකෙන්ද එන්නේ නැති ඒවල තමයි ගිහලා ආයෝජනය කරන්නේ. ඉදිරියටවත් ඔයගොල්ලෝ හරි දේවල් කරනවා නම් අපිට ඇවිල්ලා ආදායමත් වැඩි කරගෙන අපේ කාර්යක්ෂමතාවයත් වැඩි කරගෙන ගොඩාක් අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි.